සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති ඉදිල් රුක්ෂි. මුලින් මව දහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. දකුණු කොරියාව බියවද්දා කොරෝනා ඉතාලියට රිංගයි. ශ්‍රී ලාංකිකයන් සීරුවේ. රටට එරෙහි ජිනීවා චෝදනාවලට දැනෙන පිළිතුරු දෙන්න ආණ්ඩුව සැරසෙයි. පරිපූරක ඇස්තමේන්තුවට විපක්ෂය එකඟ නම් අප්‍රේල් අවුරුද්දට පෙර ජනසහන දෙන්න ආණ්ඩුවත් සූදානමින්. ලකුණක් වෙනුවෙන් හිඟා කන එජාපය ගැන එජාපයේම කනස්සල්ල. කොදෙව්වන්ට දැනෙන සටනක් දී ශ්‍රී ලංකාව දියුණු ජයක් ලබයි. කිරෙන් නහවා පුද පූජා පවත්වා ට්‍රම්ප්ට නමස්තේ කියන්න ඉන්දියාව සූදානමි. ශ්‍රී ලංකා හමුදාව අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් දැඩි පරිශ්‍රමයක් දරා යුද ජයග්‍රහණය හිමිකර ගැනීම අභිමානයට කරුණක් බව ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පවසනවා. වොෂින්ටනයේ පැවති ඇමරිකා විදේශ සේවා සංගමයේ උත්සවයකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ ආරක්ෂාව ස්වෛරීභාවය ජාතික අභිමානය සහ ජාතික සමගිය ආරක්ෂා කරන ගෞරවනීය පාලනයක් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැක්ම පිළිබඳ රොඩ්නි පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් කරුණු ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකාව තම හමුදා පිළිබඳ ආඩම්බර වනවාසේම ශ්‍රී ලංකාවද ත්‍රිවිධ හමුදාව පිළිබඳ අභිමානයෙන් පසුවන බව ඒ මහතා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදවා ගැනීමේ මානුෂීය මෙහෙයුමට සක්‍රීය දායකත්වය ලබා දුන් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ හමුදාපති ධුරය පිළිබඳ විදේශ රාජ්‍යයක් ප්‍රශ්න කිරීම කනගාටුවට කරුණක්. ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දැක්වීමේදී ඊට අදාළ තොරතුරුවල සත්‍යතාව තහවුරු කර ගැනීම අත්‍යවශ්‍ය බවයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. ප්‍රගතිශීලී බලවේගවලට ශක්තියක් වීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණට නායකත්වයේ දුන් අමාත්‍ය වාසුදේව නානාකර මහතාට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. එම පෙරමුණේ විසවන සංවත්සර උත්සවයට එක් පෙමිණුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ විසිවන සංවත්සර උත්සවය රත්නපුර ශ්‍රීවලී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නිර්මාතෘ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ඇතුළු එහි ක්‍රියාකාරීන්ද අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පිරු මහා පවිත්‍රා වන්නියාරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩියු ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියා. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණට වසර 20ක් සපිරෙන මේ උත්සවයට සහභාගී වෙන්නේ වාසු සහෝදරයාගේ ජීවිතයේ වැදගත්ම සම්ධිස්ථානයට සම්බන්ධ වන අය කියන හැඟීම ඇතුළු. ඒ වගේම පක්ෂයේ නිර්මාතෘවරයා මේ රටේ කරලා තියෙන දේශපාලන පෙරළිය තවමත් ගෞරවාත්මක කරලා නැහැ කියලා මම බය නැතු කියනවා. වාසුදේව නානායක්කාර කියන්නේ මේ රටේ ප්‍රගතිශීලී දේශපාලනයේ කොටසක්. මම හිතනවා වාසු ඉපදිලා තියෙන්නේ අරගල කරන්න. ඒ නිසා මේ පක්ෂයටත් එහි නිර්මාතෘවරයාටත් පොලිස් කූඩුව, බැටන් පොල්ල, කඳුළු ගෑස් හොඬ පුරුදුයි. වාසු ආණ්ඩුව පැත්තෙන් ඉවත් වෙලා විපක්ෂේ වාඩි ගත්තා. ඒ වෙලාවේ ගොඩ දෙනෙක් කිව්වේ වාසු පැත්ත මාරු කරලා කියලා. නමුත් වාසු එක තැන හිටියා. ආණ්ඩුව තමයි පැත්ත මාරු කරලා තිබුණේ. විජාතිකයන්ට ජාතික සම්පත් පාවා නොදෙනු, පීඩිත ජනයාට සහන දෙනු කියන සටන් පාඨ හැමදාම වාසුගේ අතේ තිබුණා. ඒ බෝඩ් එක කවදාකවත් වාසු අතහැරියේ නැහැ. ඒව අතහැරියේ මේ රටේ ආණ්ඩු, දේශපාලන පක්ෂ. ඒකයි මම කියන්නේ වාසු එකතන වාසය කළා, පක්ෂය මාරු කරේ දේශපාලනයේ සහ ආණ්ඩු කියලා. මිත්‍රවරුනි, බලය නැති වුණාමයි අමනුෂ්‍යව හඳුනා ගන්න පුළුවන් කියලා අපේ හිටපු ජනාධිපතිතුමා පසුගිය දවසක කියලා තිබුණා. ඒක මම පිළිගන්නේ නැත්තා. ආප කාලය යනකොට මට තේරුණා. 20යි 15 පරාදු වුණාම වාසුදේව නානායක්කාර කවුද කියලා මුරු රටටම තේරුම් ගන්න පුළුවන් වුණා. ගෙවුණු අවුරුදු 4 කාලය තුලත් රටේ ජනතාවට බලය ලබා දෙන්න වාසු ලොකු සටනක් කළ බව මම ගෞරවාන්විත සිහිපත් කරන්න ඕන. බටහිර බලවතුන්ට යට වෙලා
அமெரிக்காவே யோஜனாவட்ட மங்கள சமரவீர தமங்கே கனாசன தியலா லங்காவே யுத்தே வெச்ச வரதி வேண்ண உண்ட பெருவா ஏ யோஜனாவே அஸ்வென்னட்ட அப்பி தீர்ணே கல்லா திபெனோ மேகாய் மே ஆண்டுவ பலேட பத்துவீமே அர்த்தய தவத் அப்பே ஹிதவத் ரட்டவல் எக்க எக்கட்டு வேலா மெவர ஜினீவாவல் ஏ தியன மானவ ஹிமிகம் சமுளுவேதி ஏ யோஜனாவே லங்காவ தமங்கே அஸ்வன அயின் கர கண்ணவாய கியலா மேவர கியா ஹிட்டின்னட்ட லோகே சஹயோகய அபி லபாகன் පරිපූර්ණක ඇස්තමේන්තුවට විපක්ෂ සහය ලබා දෙන්නේ නම් සියලු ගෙවීම් එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර සිදු කරන බව අමාත්‍ය ආචාර්ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමු කීපයකදීද අදහස් පළ වුණා ඒගොල්ලෝම ආරම්භ කරපු වැඩ ධාර්ණයක් වශයෙන් ගම්පෙරළිය දසලක්ෂ ගණනාවක් තියෙනවා හැම දිස්ත්‍රික්ක එකම ගෙවපු නැති ඒවා කොන්ත්‍රාත් කරපු අය සුළු පරිමාණ මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එතන රුපියල් බිලියන 52ක් ඒ ප්‍රාග්ධන වියදම් ඒවට තමයි ඒක ඉල්ලුවේ ඒවට සල්ලි ඉල්ලුවාම ඒකට එකඟ වෙන්නේ නැහැ මාමාර්ග අමාත්‍යාංශයේ පමණක් බිලියන 27ක් ගෙවීම කරන්න තියෙන 2018 19 බිල් ජනතාවට සහන දෙන්න හදපු සෑම වැඩපිළිවෙලක්ම සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ ඒක නතර කරන්න කටයුතු කරා ජනතාවට බොරුව කරමින් ජනතාවගේ අභිවෘද්ධිය සඳහා වැඩ කරනවා කියලා පෙන්නමින් ඒ සඳහා ගෙවන්න තියෙන මුදල ගෙවලා නැහැ. ඔවුන් ඒකට කැමති නැත්නම් ඒ සඳහා ඔවුන් දේශපාලන ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න යනවා නම් ඇයි අපි ඒකට ඉඩ දෙන්නේ? මීට පෙර ආතුව එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු අතුරු සම්මත ගිනුම් කීපයක් සම්මත කළා. ඒ සම්මත කළේ මොකද්ද? මැති ඇමතිවරුන්ට වාහන ගෙන්නන්න. මැති ඇමතිවරුන්ගේ නිල නිවාස ප්‍රතිසංස්කරණය කරන්න. එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස සහ එතුමාගේ ඒ කණ්ඩායම මේක පෙරද්දුවේ පක්ෂය අතර තියෙන ප්‍රශ්නයක් නිසා මේක කරොත් ඒගොල්ලන්ට දේශපාලන වශයෙන් අවාසියක් ඒ නිසා තමයි විරුද්ධුනේ. ඒක කුහකකම. අපි විරුද්ධුනේ ණය සීමාව වැඩි කර ගන්නවට විතරයි. මේ මැතිවරණයක් ලං වෙනකොට පෙන්වන්න හදනවා මේ රටේ සංවර්ධන කටයුතු වලට මේ පාර්ලිමේන්තුව විරුද්ධ වෙනවා කියලා. මම අහන්න කැමතියි කොහොමද අපි මැතිවරණ ව්‍යාපාරයක් කරන්නේ සල්ලි භාවිතයෙන්. මේ ප්‍රේමදාස මහත්තයාට අමතක වුණා. එයාගේ ක්‍රමයේ අපි අනුගමනය කරන්න ඇති බව. ණය සීමාව වැඩි කිරීමට විරුද්ධවයි අපි තන්දි දෙන්නේ කියලා. මේ සහන දෙනවට විරුද්ධව නෙමෙයි, පිල් ගෙවනවට විරුද්ධව නෙමෙයි කියලා කියන්නේ ඒක ඉතාම බොළඳ විපක්ෂ නායකවරයෙක් අබමල් රේණුවකවත් අවබෝධයක් නැතුව හැසිරෙන ප්‍රථම අවස්ථාව තමයි මේ. විකල්පයකට තියෙන්නේ නැවත කතානායකතුමා පාර්ලිමේන්තුව හදිසියේ කැඳවලා අපිට කිව්වොත් නැවත ඉදිරිපත් කරන්න පරිපූර්ණක ඇස්තමේන්තුව විපක්ෂයේ විසින් මේ මුදල් ගෙවන්න අනුමැතිය ලබා දෙනවා. ඒ සඳහා ණය ගන්න අවස්ථරේ ලැබලා දෙනවා පාර්ලිමේන්තුව කියලා අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. සිංහල අවුරුද්දට පෙර අපි ගෙවලා ඉවර කරනවායි කියන පොරොන්දුව සාහතික වශයෙන් අපිට ලබා දෙන්න පුළුවන්. දක්ෂින අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට දිගුව හෙට ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. දක්ෂින අධිවේගී මාර්ගයේ පාලටුව සිට බරව කුමක දක්වා කොටස හෙට දිනේදී ජනතා අයිතියට පත් කෙරෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පාලටුව පිවිසුම අසලදී එය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙම අධිවේගී මාර්ග දිගුවේ ඉදිකිරීම සඳහා රජය වැය කළ මුදල රුපියල් බිලියන 168.7ක්. ලංකාවේ මාර්ග සංවර්ධනයේ නව හැරුම් ලක්ෂ්‍යයක් ලෙස මෙම දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව හඳුන්වන්නට පුළුවන්. මෙම දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදිර හතරකින් සමන්විතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට සිට කටුනායක දක්වා සැහැල්ලු වාහන සඳහා අය කරන මුදල රුපියල් දහසක් වන අතර මත්තල සිට කොට්ටාව දක්වා රුපියල් 750ක ගාස්තුවක්ද හම්බන්තොට සිට කඩවත දක්වා රුපියල් 900ක ගාස්තුවක්ද අය කරන අතර කඩුවෙල සිට හම්බන්තොට දක්වා සහ අතුරුගිරිය සිට හම්බන්තොට දක්වා අය කරන මුදල රුපියල් 850ක් මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා රුපියල් 400ක ගාස්තුවක්ද පින්නදුව සිට හම්බන්තොට දක්වා රුපියල් 500ක ගාස්තුවක්ද අය කිරීමටයි තීරණය කර තිබෙන්නේ මේ අතර පින්නදුව සිට මත්තලට අය කරන ගාස්තුව රුපියල් 450ක් බවද නිවේදනය කර තිබෙනවා රටේ සංවර්ධන වැඩ කටයුතු නිසි පරිදි සිදුවන බවට හොඳම සාක්ෂියක් ලෙස හෙට විවෘත වන මෙම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෙන්වා දෙන්නට පුළුවන්
COVID-19 හෙවත් කොරෝනා වෛරසය මේ වන විට දකුණු කොරියාවේ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. දින 4කදී වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 6 ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි කොරියා බලධාරීන් පවසන්නේ. මේ අතර අද දිනේ වන විට චීනයේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අන් දිනයන්ට වඩා 15 අගයක් ගෙන තිබෙනවා. දකුණු කොරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන්නේ එහි සිටින අප විශේෂ නියෝජිත නිසල් රත්නායක. නිසල්, ඔබට අවස්ථාව. බිය වීමට නොව අවදානය සිටීම පිණිසයි. මේ වන විට දකුණු කොරියාවේ මාරාන්තික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 433ක් දක්වා වර්ධනය වී තිබෙනවා. තේගු ප්‍රදේශයේ 154 දෙනෙක් සහ කොන්ගෝ ප්‍රදේශයෙන් 130 දෙනෙක් වශයෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වෙනවා. කොරියාවේ සෞඛ්‍ය අංශ ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා කටයුතු කරමින් පවතිනවා. ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාව තුළ 30,000කට ආසන්න පිරිසක් සේවයෙහි නිරත වනවා. ඒ අතරින් විශ්වවිද්‍යාල සිසුන් සහ සංචාරක වීසා මත පැමිණි ශ්‍රී ලාංකිකයින්ද සිටිනවා. වියට්නාම් ජාතිකයෙකුට සහ චීන ජාතිකයින් දෙදෙනෙකුට මෙම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. එක් චීන ජාතිකයෙකු මේ වන විට එම ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටින බවට සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබෙනවා. ඒ නිසා ඔහුව සොයා ගැනීමේ කටයුතුත් මේ වන විට ආරම්භ කර තිබෙනවා. දකුණු කොරියානු පොලිසිය සහ සෞඛ්‍ය අංශ එක්ව ඒ කටයුතුවල නිරත වන බව තමයි අපිට වාර්තා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අපි හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මම නිසල් රත්නායක දකුණු කොරියාවේ තේගු නගරයේ සිට. කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ අධීක්ෂණ හා සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් පවතිනවා. තොරතුරු දැනගැනීමට ඍජු දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දීමටයි කටයුතු කර ඇත්තේ. මෙවන විට ලොව පුරා COVID-19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 2360කට ආසන්නයි. ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ චීනයේ වූහන් නගරයෙන්. ලොව පුරා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 77,767ක්. වෛරසය ආසාදනය වූ 20,833 දෙනෙකු මෙවන විට සුවය ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර COVID-19 වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ලොව අනෙකුත් රාජ්‍යයන් තවදුරටත් අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඉරානය ප්‍රමුඛ රටවල් කිහිපයක කොරෝනා වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග එම සංවිධානය මේ බව ප්‍රකාශ කර ඇති බවයි පැවසෙන්නේ. මේ අතර ඉරානයේ COVID-19 වෛරසයෙන් ආසාදිතයෙකු මිය යාමත් සමග මියගිය සංඛ්‍යාව 5 ඉහළ ගියා. මේ අතර ඉතාලියේද COVID-19 වෛරසය ආසාදනය වූවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ ඉතාලියේ සිටින අප නියෝජිත ශ්‍රීමාල් පතිරාජ. ඉතාලියේ මිලානෝ නගරයට ආසන්නව පොළොන්නරුවා කියන නගරයේ විශේෂයෙන්ම මෙම නගරයේ භයානක කොරෝනා වෛරස් රෝගීන් 16 දෙනෙක් මේ මීට දින කිහිපයකට පෙර හමුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන අද දිනේදී ඒ කොරෝනා වෛරසයේ වැළඳුණු ඉතාලි ජාතිකයෙක් අද මිය ගියා. විශේෂයෙන්ම මේ නගරයේ ආශ්‍රිතව සිටිනවා ශ්‍රී ලාංකිකයන් 100 දෙනෙක් පමණ. ඒ ශ්‍රී ලාංකිකයන් 100 දෙනාටත් ඇතුළු මුළු නගරෙම සිටින සියලුම ජනතාවට නිවෙස්වලින් එළියට නොයන ලෙස එහි නගරාධිපතිවරයා මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. විශේෂයෙන්ම පාසල්, සමාජශාලා, ඒ වගේම ඒ සියල්ලක්ම දැන්ට වසා තබා තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන 104ක පමණ ශ්‍රමිකයන් පිරිසක්, ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉතාලිය තුළ සේවය කරනවා. තානාපති කාර්යාලය හරහා සියලු තොරතුරු ස්වාධීන රූපවාහිනිය ඔස්සේ හැකි එක් පමණින් ලබා දීමට කටයුතු කරනවා ශ්‍රීමල් පතිරාජ, ඉතාලියේ ෆ්ලෝරා නගරයේ. ලෙබනන් සහ ඊශ්‍රායලයෙන්ද පළමු වරට කොරෝනා වෛරසය ආසාදනය වූවන් අද වාර්තා වුණා. බිය වීමට නොව අවදානයෙන් සිටීම පිණිසයි. මානව හිමිකම් කවුන්සිලයේ සභාපති එලිසබෙත් ටිවි ෆසල්බර්ග මහතා හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරිසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්ුණා. 2019 මාර්තු 41 වගන්තියට අදාළව එම යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීමෙන් ශ්‍රී ලංකා රජයේ ඉවත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා මෙම සාකච්ඡාවේදී දැනුම් දුන්නා. මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිවරයා හමුවේ ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ 2015 ඔක්තෝබර් 31, 2017 මාර්තු 34-1 යෝජනාද ඊට අන්තර්ගත බවයි. සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරයද මෙහිදී අවධාරණය කෙරුණා.
මේ අතර 47 වන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්වීමට නියමිතයි. මේ අතර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 43 වන සැසිය ලබන සඳුදා ආරම්භ වනවා. එය මාර්තු 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ලබන 26 වනදා ජගත් මානව හිමිකම් මණ්ඩලය අමතනු ඇත. රජය වෙනුවෙන් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙන්ම රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙවර මානව හිමිකම් සමුළුවට සහභාගී වෙනවා. 31 යෝජනාව තුළින් මෙරට ස්වෛරීත්වයට හා රණවිරුවන්ට හානිකර කරුණු ඉදිරිපත් කර ඇති අතර ඉන් ඉවත් වීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළා. මේ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ නිල දැනුම් දීම විදේශ අමාත්‍යවරයා ලබන 26 වනදා මානව හිමිකම් මණ්ඩලයට ප්‍රකාශ කිරීමට නියමිතයි. එසේම ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට්ගේ වාර්තාව මානව හිමිකම් මණ්ඩලය වෙත ලබන 27 වනදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාවට ශ්‍රී ලංකාවට එරෙහි කරුණු ගණනාවක් ඇතුළත්, මෙරට හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළු අසත්‍ය කරුණු ගණනාවක් සහිතව මෙම යෝජනාව පළමුවරට ඉදිරිපත් කළේ 2016 වසරේ. එවකට පැවති රජය මෙම සියලු චෝදනාවලට සම අනුග්‍රාහකත්වය දක්වමින් සහාය ලබා දුන්නා. එවකට ශ්‍රී ලංකා රජයම ලබා දුන් සම අනුග්‍රහකත්වය පදනම් කර ගනිමිනුයි මෙවරද චෝදනා ගණනාවක් එල්ල කරමින් මානව හිමිකම් කොමසාරිස්වරිය මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලබන්නේ. 30ක යෝජනාව නිසා අද වෙනකම් මේ රටට වෙච්ච කිසිම අගතියක් නැහැ. විදුලි පුටුව පිළිබඳ ප්‍රශ්නේ ඉවරට ඉවර වුණා. වෙනත් කිසිම නරක දෙයක් අපේ රටට එරෙහිව මේ මොහොතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මේ ජිනීවවල ඉදිරිපත් වෙලා නැහැ. එහෙම අයහපතක් වෙලා තියෙනවා නම් 31කින් සම්පූර්ණයෙන් අයින් වෙන්න. මොකද මේ වගන්ති දෙකකින් විතරක් අයින් වෙන්නේ. 31 දින අපේ රට සර්වලෝක අධිකරණ බලයට යටත් විය යුතුයි කියලා තියෙනවා. ඒ වගේම තමයි අතුරුදන් වීමේ කාර්යාලය මගින් රණවිරුවන් සහ යුද සහ දේශපාලන නායකයන් ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙන යන්නට දැනටමත් මම්පෙත් විරුද්ධ කර හමාරයි. අතුරුදන් මේ කාර්යාලයට පුළුවන් සාක්ෂියාඥා පනතට පටහැනි සාක්ෂි එකතු කරන්න. උදාහරණ කැටියට යම්කිසි ජනරල්වරයෙකුට විරුද්ධව යුද අපරාධ ලිපි ගොනුව මත ඔහු පිටරටකට ගියොත් පත්තරංගුට ගන්න පුළුවන්. ඒ රට රෝම පද්‍යම්පතියට අත්සන් කළා තියෙනවා නම් ඔහුව ජාත්‍යන්තර යුදාධිකරණයට යවන්න පුළුවන්. ඕක තමයි මම්පෙත් විරුද්ධ කළ තියෙන්නේ. දෙවෙනි එක තමයි 31 යෝජනාව අනුව අපි බලහත්කාරයෙන් අතුරුදන් වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අයත් පනත අපි අත්සන් කළා. ඒක දකුණු ආසියාවේ කිසිම රටක් අත්සන් කළේ නැහැ. ඒ පනතට අනුව පිටරටින් ඉල්ලුවොත් ඔහු පිටුවහල් කරන්න පුළුවන්. ඉතින් කොහොමද කියන්නේ යුදාධිකරණයට ගෙන යන එක නැවැත්වුවා කියලා. ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. එක්සත් ජාතික පක්ෂය තුල කල්ලි කණ්ඩායම් වලට ඉඩක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. එසේම සලකුණක් විදුවෙන් එක්සත් ජාතික පක්ෂය හිඟා කෑමට සූදානම් නැති බවද ඒ මහතා අවධාරණය කරනවා. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අලියා ලකුණ සුදුසු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා කළ ප්‍රකාශය වැරදි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. නායකත්ව අර්බුදයෙන් ආරම්භ වූ එක්සත් ජාතික පක්ෂයේ ගැටලු තවමත් අවසන් වී නැහැ. නව සංධානයේ ලේකම් ධුරයට ඇති වූ මතභේදාත්මක තත්වයම මේ වන විට සලකුණ සඳහාත් එක්සත් ජාතික පක්ෂය තුළ නිර්මාණය වී තිබෙනවා. පිරිසක් අලියා ලකුණින් තරඟ කළ යුතු බවට මතවාදී අරගලයක නිරත වෙද්දී තවත් පිරිසක් හංසයා ලකුණ ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ සාකච්ඡාවට ගණනාවක් පැවැත්වුණා. එහෙත් අවසන් තීන්දුවකට තවමත් පැමිණ නැහැ. නව සන්ධානය තුළ මහබැංකු බැඳුම් කර වංචාවේ වංචනිකයන්ට ඉඩ නොලැබිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා කොළඹ පැවති රැස්වීමකදී ප්‍රකාශ කර තිබුණා. මැතිවරණ උණුසුම වැඩිවන වාසේම එක්සත් ජාතික පක්ෂයේ සලකුණු ගැටුමත් දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ පිළිබඳ ස්ථාන රැසකදී අදහස් පළවුණේ මෙලෙසින්. දැන් ඊයේ විජේපාල මන්ත්‍රීවරයා මේ ස්ථානයේදී කියනවා අලියා ලකුණ පමණයි කියලා. දැන් අලියාට විතරක් සීමා වෙලාද තියෙන්නේ? මම ඊටම කනගාටුවෙන් කියනවා විජේපාල මහත්මයා මේ සාකච්ඡා වල පංගුකාරයෙක් නෙමෙයි. හංසයා ලකුණෙන් තමයි සමගි ජන බලවේගය තරඟ කරන්නේ. අලියාගෙන්ම තරඟ වදින්න ඕනි කියන සාකච්ඡාවක් ගියා බහුතර මන්ත්‍රීවරු පිරිසත් තුළ. අපි හැමෝම අත් දෙකම උස්සලා ලෑස්ති අලියාගෙන් ඉස්සරහට යන්න. පාර්ලිමේන්තුව විසිරුවන්නේ යම් දිනයකද, එතනින් පස්සේ තමයි ලකුණක් අත්හැරීමක් සහ ලකුණක් නැවත ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකන් කාලය තියෙනවා. UNP එක හිඟා කන පක්ෂයක් වෙන්න ඕන නෑ මේ සලකුණක් හොයන්න.
නාම යෝජනා බාර දෙන්න දවස් හතර පහක් ඉන්න උන නැහැ. තුන්ඩුවක් උඩ දාලා සිම්බල් එකක් තෝරගන්න. බොරු කල්ලි හදන්න බෑ. සජින්ජ කල්ලි වුත් නැහැ, රනිල් කල්ලි වුත් නැහැ. යුනයිටඩ් නැෂනල් පාර්ටි. අපි අලියට කැමති, අන්සියට කැමති, පොල්පොට කැමති. අලියද, අන්සියද, පූසද, සිංහියද, පොල්ලේ නැස්ති ප්‍රශ්නයක් නැහැ. අපේ ජනතාව දීපු ජනවරම ඒ 2015 එක තේරුම් ගන්න නැතුව ඒ ඒ ඒ ජනතාවට පාර බැහැලා යන්න බැරි තත්ත්වයක් හදපු අය මේ බැඳුම් කර සිටියේ හරහා ඒගොල්ලන්වත් දේශපාලන වශයෙන් ප්‍රතික්ෂේප කරන්න ඕනේ. චම්පික රණවගත් එක්ක රාජ්‍ය සේනාරත්නත් එක්ක එහෙම නැත්නම් හකීම් එක්ක එහෙම නැත්නම් බදුර්දීන් එක්ක මේ හදපු සංවිධානයමයි. පරණ සංධානෙම තමයි ආපහු බෝඩ් එකක් මාරු කරන්න හදනවා. ඉන්නේ ඔක්කොම හොරතක්කරි ටික මේක ඇතුලෙත් ඉන්නේ. කට්ටියක් අලියා ඉල්ලනවා, කට්ටියක් හංසය ඉල්ලනවා, කට්ටියක් දෙන්නක හදවත ගලවලා ගන්න හදනවා. සීදුව අම්බලන් මුල්ල කසල අංගණයේ ඇති වූ ගින්නෙන් කඩුලාන පරිසරයට හානියක් සිදු වන නොමැති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සීතා අරමිපොළ මහත්මිය පවසනවා. අම්බලන් මුල්ල කසල අංගණයේ හටගත් ගින්නෙන් අවට කඩුලාන පරිසරයේද විනාශ වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළ වී තිබුණා. ඇතැම් වාර්තාවලින් කියවුනේ කඩුලාන පරිසරයට පිරිසක් ගිනි තබා විනාශ කර ඇති බවයි. මෙම ප්‍රදේශය බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරබිපුල මහත්මියගේ නිරීක්ෂණයට ලක් වුණා. ඇති වූ ගින්නෙන් බරපතල විනාශයක් වීමට ඉඩ නොතබා එය නිවා දැමීමට කටයුතු කළ නිලධාරීන් ඉටු කර ඇත්තේ ප්‍රශංසනීය සේවාවක් බවයි ආණ්ඩුකාරවරිය මෙහිදී ප්‍රකාශ කළේ. ගින්න ඇති වුණේ දැන් දවස් දෙකකට ඉස්සෙල්ලා කාලයක් තිස්සේ පවත්වාගෙන යන කසලාංගණය තුල තමයි ගින්න ඇති වෙන්නේ. නමුත් ඒ අසබඩ මුතුරාජවෙලට අයත් කඩලාන රක්ෂිතයක් මේ කසලාංගණයට ආබදවම නැහැ. නමුත් එතනින් එහාට අපිට වනරක්ෂිතයක් තියෙනවා. කසලාංගණයේ ඇති වූ ගින්න කසලාංගණයටම සීමා කරමින් සම්පූර්ණයෙන් මේක මැඩපවත්වලා තියෙන ඒ කඩලාංග ශාකවලට හානි වෙන තත්යකට පැතිරිලා නැහැ කොහෙත්ම. දොඩන්ගොඩ මානිල්ල ගම්මානයේ පවත්වාගෙන යන මහා පරිමාණ කළුකොල් වැඩපිළිවෙලක් හේතුවෙන් පදිංචිකරුවන් දුෂ්කරතා රැසකට මුහුණ දී සිටිනවා. වසර 40ක පමණ කාලයක සිට මෙම තත්වයන්ට තමන් මුහුණ පාසිරින බවයි එම පිරිස් පවසන්නේ. අපේ ගෙවල් පුපුරලා මේ ගෙවල් හදලා වැඩි කාලයක් නෑ. අපිට සල්ලි නෑ. අපි දුක්මාන්සල හදපු ගෙවල් මේවා. දවස ගානෙම ගල්බෝල පුපුරනවා. ඒ දෙදරිම් වලට අපේ ගෙවල් ඔක්කොම බිත්ති පුපුරලා. මේ ගේ එහා පැත්ත මෙහා පැත්ත පේනවා. මේ අපි ඉල්ලන්නේ මේ බලධාරීන්ගේ මේ ගල්වලවල් වහන්න කියලා. නැත්නම් අපිට විසඳුමක් වෙන්නේ එන්නේම නැහැ. කළුගල් කැඩීම හේතුවෙන් ගල්කුඩු සහිත දුහුවිල්ල පැතිර යාම, අධික ශබ්දය, නිවාස ඉරිතැලීම සහ ජනතාව විවිධ රෝගාබාධයන්ට ගොදුරියම යන ගැටලු වලට මුහුණ පෑමට මෙම ජනතාවට සිදුව තිබෙනවා. දූවිල්ල නිසා මේ වතුර හිම ඔක්කොම බොන්න අමාරුයි. ජලය උල්පත් හිඳිලා තියෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හැම තැනටම දැනුම් දුන්නා. කිසිම දෙයක් නැහැ. අවුරුදු 10ක් විතර මේ ප්‍රශ්න ගැන කියනවා. ජනතාව නගන මැසිවිලි සම්බන්ධයෙන් සුවබැලීමට පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මානිල්ල ගම්මානයේ සංචාරයක නිරත වුණා. ගැටලු සම්බන්ධයෙන් සුවබැලූ රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සුවබැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන බවයි. මේන් පීඩාවට පත්ව තිබෙන මේ ජනතාවත් බේරා ගැනීම සඳහා මේ පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කරලා ඒකාබද්ධ පරීක්ෂණයක් සිදු කරලා සමීක්ෂණයක් කොට අපට වාර්තාවක් සපයන්න කියලා අපි බලාපොරොත්තු වෙන වාර්තාව ලැබූ විගස ඊට අදාළ පියවර ගන්න. ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk